කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ හා සිතුල්පව් පුදබිම් වන්දනා කිරීමට පැමිණෙන අය වෙනුවෙන් බත්තන්සලක් සිතුල්පව් පාර බෝධිරාජපුර විහාරස්ථානයේදී ක්‍රියාත්මක කෙරුණා. මෙම දන්සල මෙවර පැවැත්ුණේ කොළොස්වන වරටයි. මීට සමගාමීව දෙමළ ජනතාව වෙනුවෙන් ඉදි කළ නානු දොටුපළද පෙරහැර සමයේ විවෘතව තිබුණා. උපසම්පදා පූජෝත්සවයකින් අනතුරුව එම උපසම්පදාව ලැබූ පූජ්‍ය කටුගස්තොට සමිතතිස්ස ස්වාමින් වහන්සේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර ඓතිහාසික වෙහෙර බැද්දකුටි රජමහා විහාරස්ථානයේ වෙත වැඩම කරවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. අලංකාර පෙරහැරකින් උන්වහන්සේ මෙසේ විහාරස්ථානයට වැඩම කළා. ඇසල පොහොය වෙනුවෙන් වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව බැතිගේ ප්‍රසංගයක් ඉදිරිපත් කළා. ප්‍රාදේශීය ලේකම් කුමුදු සී ලොකුහේවාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන්ුයි මෙය පැවැත්ුණේ. මහසෙන් අරණ වෙදමැදුර සංවිධානය කළ ලේදන්තිමේ වැඩසටහන ගම්පහ තම්මිට තනිපොල් ගහවත්ත සුනන්දාරාම විහාරස්ථානයේදී පැවැත්ුණා. මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා දෙක්ුණා. දේශීය වෛද්‍ය අමිල සංජීව මහතාගේ උපදෙස් පරිදි ලේදන්තිමේ කටයුතු සංවිධාන කර තිබුණා. සිංගප්පූරුවේ මහකරුණා බෞද්ධ සංගමය අලව්ව උඩකැකුලාවල ප්‍රදේශයේ දරුවන්ට වයෝවෘද්ධ පුද්ගලයන්ට මෙන්ම ගැබිනි මව්වරුන් සඳහා අවශ්‍ය පරිත්‍යාගයන් සිදු කළා. මෙම සංගමයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක පූජ්‍ය කරඳියටන ගුණරත්න ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය සිදු කෙරුණේ. ලෝක උරුම සිංහරාජය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන් සඳහා වන්දනාමාන කිරීමට සමන්දේව ප්‍රතිමාවක් තැන්පත් කෙරුණා. කලවාන අයගම් ප්‍රධාන මාර්ගයේ පරගල බුහුදි අසල මෙම දේව ප්‍රතිමාව තැන්පත් කර තිබෙනවා. පරිත්‍යාගශීලීන්ගේ හා ගම්වාසීන්ගේ දායකත්වය ඇතිවයි මෙම කාර්ය සිදු කර තිබෙන්නේ. අයිස්ක්‍රීම් දන්සලක් බත්තර මුල්ල කුමාරගේ වත ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරුණා. විශාල පිරිසක් ඊට එක්ව සිටියා. මිනුවන්ගොඩ කුඩගම්මන මහවිද්‍යාලයේදී පින්කම් මාලාවක් පැවැත්ුණා. දානමය පින්කමක් හා බැතිකී ප්‍රසංගයක්ද ඊට ඇතුළත්. විදුහල්පති HJD හරිස්චන්ද්‍ර මහත්මියගේ උපදෙස් අනුවයි පින්කම් සංවිධාන කර තිබුණේ. මීරිගම අබේපුස්ස පිරිස්යාල යුනයිටඩ් ක්‍රීඩා සමාජය දෙවන වරටත් සංවිධාන කළ බුරියානි දන්සල පිරිස්යාල මන්සන්ධියේදී පැවැත්ුණා. දන්සල අද දිනේ පුරා ක්‍රියාත්මක කෙරුණා. මිද්දෙනිය ඓතිහාසික හෙල්ලල දක්ෂිණ රජමහ විහාරස්ථානයේ අභිනවයේ නිදි කෙරුණ අටවිසි බුද්ධ මන්දිරය විවෘත කෙරුණා. විහාරාධිපති පූජ්‍ය තලාවේ රතනසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය ඉදිකර තිබෙන්නේ. උනවටුන ඓතිහාසික වැල්ල දේවාලයේ ඇසල පුණ්‍ය මහෝත්සවය ආරම්භ කෙරුණා. උනවටුන අමරසිංහාරාම විහාරස්ථානයේ සිට සදහතුක් කරඬුව සහ දේව ප්‍රතිමා වැඩම කරවීමෙන් පසු වැල්ල දේවාලයේ තැන්පත් කිරීම හා දේව පූජා පැවැත්ුණේ මේ අනුවයි. ඇසල පොහොයට සමගාමීව පානදුර වාද භූමිය ඇතුළු ප්‍රදේශය ශුද්ධ පවිත්‍ර කෙරුණා. ඓතිහාසික පානදුරා වාදයේ පැවැත්ුණේ මෙම භූමියේදී. කොටියා කුඹුර ප්‍රදේශය අධ්‍යාපන ආයතනයක දරුවන් පිරිසක් තම පාසලේ ආපන ශාලාවේ ආදායමෙන් ලැබුණු මුදලින් පොත්පත් හා පෑන් පැන්සල් පරිත්‍යාග කෙරුණා. අධ්‍යාපනයේ ලබන දරු දැරියන් සඳහායි මේවා පරිත්‍යාග කර තිබෙන්නේ. තලවතුගොඩ කුමාරගේ වත දිනියපාර ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්තුවා. පෞද්ගලික ආයතනික අනුග්‍රහයද මේ සඳහා ලැබී තිබුණා. ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.